பொதுஜன பெருமுனட்டு எல்பிடிஐ விசிஷ்ட ஜயாக் ரட்டபுரா ஜய சமரும் பராஜய கன எஜாப்பையே தக்சேருவ எல்பிடிஐ சந்தை அப்பிட அதாலத்தியாக நேத்திர பிதியன வாசாகதும் பிரதேசி எல்பிடிஐ மத்திவாரனே பிரதிபாலே அப்பி பிலிகான்னோ LPTN ஜனப்பதி வருனே ஜயதாவுருக்கலா விபக்ஷனாயக்கியாய் மீகதமாய் தாசே வெனிதனத்தியன பிரதிபல்ல கினிய விசாப் புபர்னாத்ரவ்ய சமக திதனைக் கீனோச்சியதி அத்தடாங்குவட வெத்தி பூஜா மினிசக்கமே சுவல அவதானிய தவசே போதவேத LPTA प्रादेश्य सभावटायात कोट्टास दाहतम विशिष्टलस जैग्रहने करमें एम प्रादेश्य सभावे बलय तमन्सतु करगनीमट स्रुलंका पदुजान परमुण समात्तुना ए समास्त चांद विसितुन्दास तुन्से हत्ते देकक सहा समास्त सभिक दूर दाहतम हिमी करगनीमें 2018 வசரே பவத்வீமட நியமித்துவதி புண்ணது அதிகரின் நியோக்யாக் ஹேத்துயன் கல்தமுனு LPTA பிராதேஷ் சப்பாவே சந்தவிமசீம் இயே பெரவரு 10 ஆரம்பிவி பச்வரு 10 அவசன்புனா சந்தே பாவித்து கிரிம சந்தா சுதுஸ்கம்லபு சந்ததாயக்கின் 15-34 தெனக்கு அதரின் 7-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 
ආසන 17ක් හිමි කර ගැනීමට සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් ලබාගත් අතර ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 7ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් ලබාගෙන ලැයිස්තු මන්ත්‍රී ධුර 3ක් හිමි කර ගැනීමට සමත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 2ක් තමන් සතු කරගත්තේ සමස්ත ඡන්ද 2435ක් ලබා ගනිමින්. කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට කිසිදු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර ඔවුන් ලබාගත්තේ ඡන්ද 310ක් පමණයි. එය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 1%ට අඩු ප්‍රතිශතයක්. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලුම කොට්ටාස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ අතර අනෙකුත් පක්ෂවලට හිමි වුණේ ලැයිස්තු මන්ත්‍රී ධුර පමණයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 56.31% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි වුණා. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 24.37%. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙම ප්‍රතිඵලය සංසන්දනය කිරීමේදී විශේෂතා කිහිපයක් දක්නට ලැබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමස්ත ඡන්ද 49,41,952ක් ලබා ගනිමින් 46.47% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම ඡන්ද විමසීමේදී සිය ඡන්ද ප්‍රතිශතය 56.31% දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 36,12,259ක් ලබා ගනිමින් 32.63% හිමිකම් කියු එක්සත් ජාතික පක්ෂයට මෙම ඡන්ද විමසීමේදී ලබා ගැනීමට හැකි වූයේ 24.37% පමණයි. ඒ අනුව 2018 වසරේ පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා වසරක කාලයක් ගත වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ඡන්ද ප්‍රතිශතය 15.84%කින් ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 8.26%කින් පහළ බැස ඇති බවයි එම දත්ත නිරීක්ෂණයේදී පෙනී යන්නේ. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානගතව ඇති බැවින් එම පක්ෂ දෙකම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 69.1%. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ බවට ප්‍රකාශ වීමත් සමග දිවයිනපුරා පාක්ෂිකින් සිය සතුට සැමරුවේ මේ ආකාරයෙන්. ඒ වගේම අපි 17ම ජයග්‍රහණය කරා.
ඉල්ලා සම්මානයෙන් පිටුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. හීල්ස් අපි නෑම් වෙන්නේ ඔබ නිසාමයි. රාජ්‍ය බලය යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව එල්පිටිය ඡන්දය ජයගැනීමට උත්සාහ කළද එම ප්‍රදේශයේ ජනතාව ඒ සියලු බලවේග පරාජයට පත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ මාති නිවේදනයක් නිකුත් කරමි. එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ තම කණ්ඩායම අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙම මැතිවරණය පසුගිය වසරේ මුල් කාලවකවානුවේ ලබා දුන් නාම යෝජනාවලට අනුව පවත්වනු ලැබූ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබූ නමුත් මේ වන විට නිදහස් පක්ෂය සහ තම කණ්ඩායම ගිවිසුම් ගතව එකම බලවේගයක් ලෙස කටයුතු කරන බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය බලය උපරිම ආකාරයට යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සහ ඉඩම් සහ නොයෙකුත් ද්‍රව්‍ය ජනතාව අතර බෙදා හරිමින් මහජනතාව රවටා එල්පිටිය ඡන්දය ජයගැනීමට උත්සාහ කළද එම ප්‍රදේශයේ ජනතාව ඉතා දුරදක්නා නුවණින් එම සියලු බලවේග පරාජය කළ බවයි. එබැවින් මෙම දුර්දාන්ත පාලනය අවසන් කිරීම සඳහා මේවන විට කාලය එළඹ ඇති අතර එල්පිටියේ මැතිවරණ ප්‍රතිඵලවලින් එහි පළමු වෙඩිමුරය නිකුත් කර ඇති බවද විපක්ෂ නායකවරයා පවසනවා. මේ අතර එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. තජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් දියත්තුණු මුල්ම මැතිවරණ සටන ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉතාම දුර්වලම තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ සමග ජයග්‍රහණයත් සමග අපි එල්පිටියෙන් පිටිය සකස් කරලා තිබෙනවා. ජනාධිපතිවරණ ජයග්‍රහණය විජයග්‍රහණයෙන් කෙලවර කරන්න එල්පිටිය ඡන්ද අපිට අදාළත්වයක් නෑ. අතර අපි තියෙන අවාසනාගතම ප්‍රදේශයේ කොළඹ මැතිවරණය තිබ්බනම් නගර සභාවේ අපි දෙන්න කියලා ඒක අපිට ජනාධිපතිවරණය ජනාධිපති මැතිවරණේ ගත්ත ඡන්ද ප්‍රතිශතය ආරක්ෂා කරගන්න බැරි නම් එක්සත් ජාතික පක්ෂේ කොහොමද මීට වඩා ඉදිරියක් ගැන බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති ඡන්දෙ? ඊයේ ඡන්දයක් තිබ්බනේ පොරටුකාරය ප්‍රතිඥා දැම්මනේ සතුටු වුණා මොඩ චූන් එක 2015 ජනාධිපතිවරණේ මහින්ද මහත්තයා ගත්තට වඩා මේ හාදේ අඩුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12%ක් තියෙනවා. මේ දැන් ලොක්කෝ ගියා නේද පොහොට්ටුවට? අර පදනම් ආයතනේ ලොක්කෝ අස්සම් කරා කියලා යටිතලයේ ගියේ නැහැ. අන්න ඒ කතා නිකන් ගොම් කතා. ඒවා අහන්න ඉතින් අපිට තුර 150 අංක විතර තියෙනවා. නෑ මේ රටේ හැමදාම ඡන්ද කලාව යන්නේ එක විදියකට. ඒ නිසා ඒ ප්‍රතිඵලය ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලයේ පෙන්න. මම දැක්ක සමහර මන්ත්‍රීවරු කියන මේක මේ ලෝක රූප රාජිනී තරගේ නෙමෙයි කියලා. ඒගොල්ලන්ට කියන්න ඕනේ විශේෂයෙන්ම ගමේ රූප සුන්දරී තෝරගන්න බැරුව කොහොමද අඩුම ගන්නේ රටෙන් එළිය දින ලෝක රූප සුන්දරී තරගේ ගැන කියන්නේ. මේක තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා සමස්ත ඡන්ද ප්‍රතිඵලය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලා ස්වෙන්ඩ ඕනේ ඔහුට 123% නම් ප්‍රතිශතය ගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එල්පිටිය මැතිවරණයේ ප්‍රතිඵලය අපි පිළිගන්නවා. ඒ හරහා කියවෙන කණුවීඩ අපි තේරුම් ගන්නවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා 17 වෙනිදාට මේ රටේ ජනාධිපති වෙන එක වළක්වන්න කිසිවෙකුටවත් බෑ. එල්පිටිය වගේ කොට්ටාෂ 330 මේ රටේ තියෙනවා. එල්පිටිය කියන්නේ ඒ 330න් එකක්. මොනතරම් රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් බඩු මුට්ටු බෙදුවත් ගම් පෙරළිය ගමට ගෙනාවත් පන්සල් පල්ලි කෝවිල් වලට කොච්චර සල්ලි දුන්නත් ජනතාව ඡන්දය දෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙන කාරණාවන් ඉටු කරවා ගැනීම සඳහා. වෝල් පේස් එක 10 වෙනිදා පුරවලයි කියලා පෙන්නකොට 11 වෙනිදා එල්පිටිය ඉල්ලගෙන කනවා. එල්පිටිය ප්‍රාදේශීය සභාව UNP එක පෙරදුනේ මට හිතෙනවා තාම ගෝල් පේස් ගියා මූද නානුව වෙන්නේ නැති ගෝල් පේස් එකේ. රියසල් එකෙන් මෙහෙම කෑවනම් අනිවාර්යයෙන්ම චිත්‍රපටිය පෙන්නකොට මේට වැඩිය හොඳට කනවා. ඒක පෙරවරුවක් හැටියට කවුරුත් බාර ගන්න නොකරන යුතුයි. අපි අපේ වගකීම කරමු. එල්පිටිය ඡන්ද ගැන කරදර වෙන්න එපා. ඒකේ අඩුපාඩු කම් තිබුණා අපේ සංවිධායක මාත්තුරුන්ගේ. කවුද මේ ගෝඨා අපි කියන්නේ? ඇමරිකන් ජාතිකයෙක්. තාම එයාගේ පුරවැසි භාවය අවශ්‍ය කරගෙන නැහැ. මම දන්නේ සාවිය මොන විදියට තීන්දුව කළාද කියලා. ඔක වැඩි කතා කරන්න ගියොත් මාවත් අල්ලගෙන ඉඳයි. කෙසේ වෙතත් ඒ ප්‍රශ්නේ ඉවර නැහැ. තම නඩුවක් එනවා.
ජනාධිපති අපේක්ෂකවරයා හැටියට සජිත් ප්‍රේමදාසට ලබා දුන්නේ සද්භාවයෙන් නොවන බව දැන් පැහැදිලි. අපි ඉඳන් කිව්වා සජිත් මේ දසරණ දිනන් ඉස්සලා ගීතකේ සටන දිනන ඉඳයි කියලා. ගීතා කුමාරසිංහට පරදෙච්ච සජිත් ප්‍රේමදාසට පුළුවන් ද ගෝඨාභයත් එක්ක තරගයකට යන්න. ජනාධිපතිවරණේ පළමු වෙඩිබුරේ තමයි මේ තිබ්බේ. දැන් නම් කට්ටියට හිරි වැටිලා ඇති නේද? LPTA චන්ද ප්‍රතිපලය අනුව මෙරට ජනතාවගේ ස්ථාවරය පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. යටියන්තොට මහජන ක්‍රීඩාංගණයේ පැවති රැලියකට එක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මහජන රැලි කිහිපයක්ම පැවති අතර ඒවාට සහභාගී වීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් රංජිත් සේමලාපිටිය මහතාගේ නිවසට පැමිණියා. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා යටියන්තොට මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියට එක් වුණා. එෙහිදී ඔහුට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අපේ ගැලුම් කාර්යයට මෞදුනේ ආරක්ෂකයාට නියත අපේ ජනාධිපතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමනි එල්පිටියේ විරෝධාර ජනතාව ඔබේ ජනාධිපති සීනය කුඩු පට්ටම් කරලා ඉවරයි කියන එක අපි එතුමාට සිහිපත් කරනවා. විල්පත්තුව විනාශ කරන තුරු ඇස්කන් පියාගෙන බලාගෙන හිටියේ රිෂාඩ් බදිවිඩින්ගේ ඡන්ද කුට්ටිය නැති වෙයි කියන බයෙන් හින්දා. ඓතිහාසික ගුරුකන්ද රජමා විහාරේ නායක හාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේගේ දේය උන්වහන්සේගේ පන්සලේ ආදානය කරන්න නොදුන්නේ. දෙමළ ජාතික සන්ධානේ නැතුව දිනන්න බෑයි කියලා හිතන හින්දා මිත්‍රවරුනි සජිත් මොකද උනේ? රනිල් වික්‍රමසිංහ මේ රට කෑලි කඩලා විකුණනකොට අපිට බ්‍රෝකර් එපා, අපිට අලුත් නායකයෙක් ඕනි කියලා බ්‍රෝකරයා යවලා ගෙනල්ලා තියෙන ජෝකරේ 2024 ගෝඨාභය මහත්තයා ආයි ඡන්දෙට එනවා. එදාට එයාට පෙරදුණු සජිත්ව ආයි දාන්න බෑ. මට ඒකට අලුත් නියෝජ්‍ය නායකයෙක් හදාගන්න වෙනවා. සජිත් පුතේ ගෙදර පල කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයව අපි තනි කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරතුරට පත් වුණාම රජ ගෙදර කවටයා විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරනවා කියලා අපි තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. අද තමුන්නාන්සලා දන්නවා අදූරදර්ශී සලස්මන් නිසා මේ රටේ ආර්ථිකය පහතට වැටිලා තිබෙනවා. කෘෂි කර්මාන්තය විනාශ වෙලා තිබෙනවා. අපි අපේ රට සංවර්ධනය කරනකොට සමාජයේ සෑම තලයකම සිටින ජනතාවන් අපි ඉහළට ගන්නට ඕන. පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන පක්ෂ දෙකම එකතු වුණාට පස්සේ අපිට පහදලා දෙව පෙනී යනවා අද ජනතාව කොතනද ඉන්නේ කියන එක. මෙන්න මේ නිසා තමුන්නාන්සේලාගේ මම ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්නට, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් බිහි කරන්නට මම ඉදිරිපත් වෙලා තියෙනවායි කියන එක තමුන්නාන්සේලාට මතක් කර දෙමින් තමුන්නාන්සේලා අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් තවත් ජන රැලියක් පැවැත්වුණේ දැරණිය ගලනගර මැදයේ. මේ අතර තවත් ජන රැලියක් ඇහැලියගොඩ පොළ භූමියේ පැවැත්වුණේ පාක්ෂික නැතිව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. පෙරේදා එල්පිටිය මැතිවරණේ තිබ්බා. මේ එල්පිටිය කියන්නේ මේ අපිට ළඟ දිස්ත්‍රික්කේ ගාලු දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කොහමද? ඔය රැල්ල තමයි රත්නපුරේ තියන්නේ. ඔය රැල්ල තමයි ඇහැලියගොඩ තියන්නේ. ඔය රැල්ල තමයි මුළු මහත් ලංකාවෙම තියන්නේ මිත්‍රවරුනි. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා තමන්ගේ කේන්දරේ බලාගන්න 124යි එල්පිටියෙන් හම්බ වුනේ. ඔබතුමාගේ දේශපාලන ගෞරවය ගැන හිතලා තවමත් ඉඩ තියෙනවා මේ තරගෙන් විඩ්‍රෝ වෙන්න කියලා. 10 වෙනිදා ගෝල්පේස් පිටියේ තිබුණා සජිත් ප්‍රේමදාස දුරජවදම්මන රැස්වීම. දැන් 11 වෙනිදා ඡන්දෙ තිබ්බා එල්පිටියේ. එල්පිටියේ ඡන්දේ තියලා යකෝ ගණන් කරනකොට ගෝල්පේස් පිටියට එල්පිටියෙන් ආපු මිනිස්සුවත් ඡන්ද දීලා නැහැ.
එහෙනම් මොකද්ද මේකේ ඇත්ත කතාව? අර ගෝල් පේස් පිටියට ගාල් කරගෙන ගියපු ඒ සෙනගෙන් තුනේ නැජක් ඡන්ද දෙන්නේ ගෝඨාභය රාජපක්ෂට. අපි එදා අතිකල සුරක්ෂිත රට අදූරදර්ශී පාලනයක් නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් නොදුන් නිසා අවුරුදු 10ක් යන්නටත් ප්‍රථමයෙන් අවාසනාවන්ත ලෙස මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. අපි එදා ඒ අභියෝග බාරගත්තා වගේ අද අපි මේ රටේ තිබෙන අභියෝග බාරගන්නේ ඒ අභියෝග වලට බිය නැතුව මුහුණ දීලා පැහැදිලි සැලැස්මක් තුල ඒවාට විසඳුම් සපයන්නටයි. තම දිවි පරදුවට තබා ජනතාව රැකබලා ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති පක්ෂ හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ හා නැගෙනහිර කොළඹ ආසන බලමණ්ඩලයේ අද පැවැත්වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සජිත් කියන්නේ සත්‍ය වශයෙන්ම පොදු මිනිහගේ දුක හඳුනන මිනිහා. අදත් ඇවිල්ලා තියෙන්නේ අර හැමදාම අඳින සුදු කලි සමයි, හැමදාම අඳින අත්කොට සුදු ෂර්ට් එකයි, අර සෙරෙප්පු දෙකයි. මම සජිත්ගේ නෝන මහත්තයාට මේ ළඟදි කතා කරලා කිව්වා සපත් දෙකක් අරන් දෙන්න බැරිද මේ හාදයට කියලා. ඔබලා මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව කවුරුත් මට උගන්වන්නට අවශ්‍ය නැහැ. මම බලාපොරොත්තු වෙනවා රටේ ජනාධිපතිවරයා හැටියට පවුලක් පවුලක් පාසා ආර්ථික ප්‍රගතිය, සමාජීය ප්‍රගතිය ඒ ඔක්කොටම වැඩිය ඔබලා සතුටුදායක ජීවිතයක් ගත කරනවද නැද්ද කියන එක හොයලා බලලා ප්‍රශ්න ගැටළු තිබේ නම් ක්ෂණික විසඳුම් ලබා දීලා දිවි පරදුවට තබලා මම මගේ මාතෘභූමියේ ඔබලව රැකගන්නවා ආරක්ෂා කරනවායි කියන එක මම ඔබලට කියන්නට කැමතියි. කිසිම දවසක කිසිම වෙලාවක ජනතාවට පීඩනකාරී තීන්දුව తీරන මගේ රජය ගන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බලහත්කාරයෙන් රාජ්‍ය බලයේ යොදවලා මේ රටේ ජනතාවට කිසිඳු දවසක තලලා පෙළලා වෙඩි තියලා තමුන් නාන්සේලව මේ සජිත් ප්‍රේමදාස මර්ධනය කරන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ක්‍රියාවේ තිබෙන්නේ ජීවත් කරවීම, ආරක්ෂා කරවීම, රැකවරණය ලබා දීම, ඉදිකිරීම, ගොඩනැගීම, ජනතාවගේ කකුල් දෙක ළඟට එන්න පුළුවන් පුද්ගලයා තමයි මේ රටේ අනාගතය බාර ගන්නට ඕන. රටක් පාලනය කරනවා කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් පාලනය නෙවෙයි, ගෝල බාලය දම්මල කරන පාලනය නෙවෙයි. මම මගේ හදවතේ තිබෙන්නා වූ සිතිවිලි දර්ශන වැඩපිළිවෙල තෙලින්ම මේ රටේ පොදු ජනතාවගේ පපුවටම කියනවා. ලොව දිනන ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට ඔබ සියලු දෙනාම සජිත් ප්‍රේමදාසගේ දැත් ශක්තිමත් කරන්නේ. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පසරුවේ කතරගම කිරිවිහෙර පුදබිම වැඳ පුදා ගත්තා. මේ අතර ඊයේ පසරුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී කාන්තා ව්‍යවසායිකාවන්ගේ හමුවකට එක් වුණා. අද අපේ රටේ තියෙන මුල් ළමාවිය අධ්‍යාපනය සහ පෙර පාසල් අධ්‍යාපනය සහ මුලින්ම අක්‍රමවත් ආකාරයට ක්‍රියාත්මක වෙන දරුවෙක් ඉපදුණු මොහොතේ සිට පළවෙනි අවුරුදු පහ දිහා බැලුවොත් ඒ දරුවගේ මොළයේ වර්ධනය වෙනවා 70%වත් 80%වත් අතර ප්‍රමාණයක්. දරුවගේ මොළයේ වර්ධනය වෙනකොට මේ රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නෙවෙයි ගෙවීමේ පෙර පාසල් අධ්‍යාපනය. මගේ අදහස තමයි මේ රටේ මුළු පෙර පාසල් පද්ධතියම නිදහස් නිවහල් නොමිලේ පද්ධතිය බවට පත් කිරීම. මම හිතන්නේ අපිට වෙනම සේවාවක් නිර්මාණය කරන්නට වෙයි. ඉන්න ගුරු පරපුර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන්න. එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයද එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයට සමාන වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පන්මල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. නව මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීම ඊයේ පස්වරුවේ පන්මල ප්‍රදේශයේදී සිදු කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ කාර්යාලි විවෘත කරන්න එන අවස්ථාවේදී එල්පිටියේ ප්‍රතිඵල ඇහුවම තවත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණා වගේම 100%ක් ප්‍රතිඵල සියලු මාසෙම දෙනවා. මුලින්ම එල්පිටියේ ජනතාවට අපේ ස්තුතිය පුද කරන්න ඕන. මේක තමයි 16 වෙනිදාට තියෙන ප්‍රතිඵල. මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා මේ රටේ ගුවි ජනතාවට විශාල ප්‍රශ්න ඇති වුණා. තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න බෑ, නියම මිලක් නෑ. මේ රටේ ගොවි ජනතාවට පහර වැදුනා හැම අංශයකින්.
දැන් කාබන් බද්ධද නැති කරන්න ඕන දුම් බද්ධද අද රටේ තත්ත්වය පිළිබඳව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බලයට ඇවිල්ලා බැංකු මංකොල්ල කෑවා විතරක් නෙවෙයි මුලින්ම උදුවේ ධම්මාලෝක හාමුදුරුව අත්අඩංගුවට ගත්තේ අරගෙන හිරබාරයට දාලා තමයි එතනින් පස්සේ හාමුදුරුව මගේ දැන 52කට කිට්ටු ගන්න හිර කූඩුවල ළඟින්ට සිද්ධ වුණේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හින්දා. කොහාලි බැලුවයි කියලා කොහාලි කත ගෑවයි කියලා. හැබැයි අලියෝ 7 දෙනෙක් මැරෙනකොට බාර ඔප්පු කරන්න කාරුවත් ඒ ගැන නම් හොයන්නේ නැහැ හාමුදුරනි. මේ රටේ පුරාවස්තු විනාශ කරමින් ඒ උඩ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කරන්න සමහර උදවිය ක්‍රියාත්මක වුණයි කියන එක ඔබ වහන්සේලාට අමුතුවෙන් මම ප්‍රකාශ කරන්න ඕන නැහැ. මේ කාලය තුලදී ඔබ වහන්සේලාගේ වගකීම රටේ ජනතාව දැනුවත් කිරීම. හැබැයි මන් මීඩියා කියලා දෙන්න ඕන මැතිවරණ කොමසාරිස් බලාගෙන ඉන්නෝ ඔබ වහන්සේලා පන්සල ඇතුළේ මොන හරි කියයි කියලා. දේශපාලනේ කෙනෙකුගේ ජයග්‍රහණය ගැන කතා කරන්න. ඉන්දන්නේ හාමුදුරුවෝ කොහේ ඉඳන් කතා කරන්නද කියලා. මේ පළවෙනි වතාවට පන්සලේ තහනම් කරලා තියෙනවා. නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම තුළින් වංචාව හා දූෂණයෙන් තොර රටක් ගොඩනැගිය හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නීතිඥවරුන් සමග කොළඹ අද පැවති හමුවකට එක්වෙමින්. මෑතකදී රජයේ නිලධාරීන් දෙදෙනෙක් කිව්වා ඔවුන්ට නඩු පැවරීමට බලපෑම් සිදු වුණයි කියලා. බලපෑම් සිදු කිරීම වැරදි. සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා අපි උසාවියකට යන්න කලින් නඩු තීන්දුව දීලා තියෙනවා. නඩු තීන්දුව ලියන්නේ වෙනත් තැන්. අපි ඉල්ලන්නේ එකම එක දෙයයි ස්වාධීන අධිකරණයක් විතරයි. අද තිබෙන්නේ ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වය. අපි පොලිසියට බොරු පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිසිය මාත්‍ය ලියනකොටම දන්නවා බොරු කියලා. කොහොම ලියලා හරියන්නේ මෙහෙම ලියපන් කියලා. අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් මේ ආයතන විධිමත් ප්‍රතිසංස්කරණ ලක් කළ යුතුයි. වංචාව දූෂණය නාස්තිය නතර කිරීම අඩුම තරමින් අවම කිරීම. අපේ රට ගොඩනගනවා නම් වංචා දූෂණ නාස්ති නතර කරන්න. පාරේ බැරියර් නැති වෙන, පාරේ සන්නද්ධ හමුදාවන් නැති වෙන, පාරේ යුද රථ ගෙවෙන්නේ නැති ආරක්ෂාවක් තමයි අපේ රටේ ස්ථාවර ආරක්ෂාව බවට පත් කළේ කියලා. පස්සේ සම්බන්ධයෙන් ඉදිරි සොල්සර් ජනාධිපතිවරයා ඔබතුමාගේ නමක් සඳහනක් කරා. මට හිමිකිතයි ඔබතුමා ලැජ්ජ. මේක උත්තරයක්ද? මේ ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරේ කිසිදු පැමිණිල්ල FCID එකට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට ඉදිරිපත් කරේ නෑ. අප විසින් පැමිණිලි 130ක් ඉදිරිපත් කරනවා. මම අවස්ථා ගණනාවක් තියා ග්‍රාමාත්වරයාගේ පාර්ලිමේන්තු විමසා සිටියා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි පැමිණිලි ඉදිරිපත් කළාට මොනවද වෙන්නේ අපිට දැනගන්න ඕන. එතකොට එයා සාකච්ඡාවක් ඇඳිමු. ඒ සපේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ පැමිණිලි වලට මොකද්ද උනේ කියලා විමසන්නේ එක වැරදිද? ඒක වැරදි නම් ඒ වැරද්ද නැවත නැවත කරන්න අපි සූදානම්. ඒ අවස්ථාවේදී ඇත්තටම ගත්තොත් ඔය නිලධාරි මහත්මය තමයි කිව්වේ ඔය කියන කෙනාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. එයා කිව්වට පස්සේ ඊළඟ රැස්වීමේදී එක අමාත්‍යවරයෙක් විමසා සිටියා ඔයා එදා මෙහෙම කිව්වා තාම නොඋනේයි කියලා. ඔච්චරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ යුතු බව එක්ස් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් මුස්තෆා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි දකිනවා රට යන දිශාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිවල අනිවාර්යයෙන්ම දිනනවා. සුළු ජාතිකයන් හැටියට එතුමට සහයෝගය දුන්නා නම් තමයි ඒ ජයග්‍රහණයේ පංගුකරුවන් වෙලා අපට මේ රටේ සහජීවනය ස්ථාපිත කරන්න වෙන්නේ.
ජාතිය මත පදනම් වූ දේශපාලන පක්ෂ තියෙන්නේ. ඒ පක්ෂ හැම්බෙලම කියන්නේ අපේ ජාතිය රසාධාරණකම් වෙනවා. ඒ නිසා අපි තමයි මේ ජාතිය ආරක්ෂා කරන්නේ. ඒ නිසා අපිත් එක්ක ඉන්න කියලා. හැබැයි පාස්කු විරිතයෙන් පස්සේ දැක්කා ඒ උදවිය සමහරට ඒගොල්ලන්වත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් යුද්ධ දිනපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අනිවාර්යයෙන්ම අපි ජනාධිපති කළ යුතුයි. සිංහල බහුතරයක් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපි සිංහල බහුතරයේ ඉන්න තැනේ සුළු ජාතිකයන් ගිහිල්ලා ඒ ජයග්‍රහණේ පක්ෂකරුවන් වෙනවද නැත්නම් 122ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා අපේ සමාජයත් අපි නැති කරනවද කියන එක තමයි දැන් තියෙන තීන්දුව. පහුගිය කාලේ රවුෆා කීබලා ඉසල් බදුදීන්ලා මුස්ලිම් අයගේ ඔළුවලට විස පෙව්වා. ඒක අවසන් කරන්න ඕනේ මුස්ලිම් ජාතිය. එතකොට තමයි අපිට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අපිට මේ රට දාලා අපිට ඉන්දියාවට යන්න බෑ. අපිට පාකිස්තානට යන්න බෑ. නැත්නම් අරාබි රටවලට යන්න බෑ. අපි මුස්ලිම්වරු හැටියට මේ රටේ ඉපදුනා නම් මේ රට මැරෙන්න ඕනේ. බහුතර සිංහල ජාතිය අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක. මේ අවුරුදු 25ක 30ක තිබ්බ රවුෆා කීබලාගේ රිසල්ට් බදලා සාපය මේ රටෙන් තුරන් වෙන්න ඕනේ. මේ අතරේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තම පක්ෂයේ සියලු පාර්ශවයන් තීරණය කළ බව TPP පක්ෂයේ මහලිකම් නැගිනීර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී පී ප්‍රශාන්ත මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පසුගියදා පැවති ජන රැලියක් වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර් සිංහ මාතා චෝදනා කරනවා. එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රචාරක රැලියක් පසුගිය 8 වෙනිදා පස්වරුවේ එල්පිටිය කැටපොළ මන්සන්දේදී පැවැත්වුණු අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප එය මෙලෙස වාර්තා කළා. කෙසේ වෙතත් අප එම රැලිය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර් සිංහ මහතා අද සීදුව ලේනගේමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා. පසුගිය දිනවල දකින්න ඇති මගේ වීඩියෝ එකක් ගියා. මම දෙදෙනෙක් අමතන වීඩියෝ එකක්. ඒ වෙලේ වර්ෂාවක් පතිතුණා. පාරයිනේ හිටපු වර්ෂාව නිසා ඒ සියලුම දෙනා පස්සට ගියා. ඒ මගේ වම් පැත්ත සියලුම සෙනග ඉන්නවා. මම මෙහෙම කතා කරනකොට වීඩියෝ එක ගන්නවා මේ මැදින්. කවුරුත් නැහැනේ. දෙන්නෙක් හිටගෙන ඉන්නවා. ඒ දෙන්නා විතරක් පෙන්නවා. මං අහනවා හිරුගෙන්. හිරුගේ මාධ්‍ය සදාචාරයට අභියෝග කරන මෙන්න මේ කැත වැඩේ කරන්න එපා. මට පිස්සුද දෙන්නෙක් කියන රැස්වීම කතා කරන්න. මට මුලේ අමාරුවක් තියෙනවද? පිටපත් මහාචාර්යනේ. ඔව්. මම බලාපොරොත්තු වෙනවා මේ හිරු නාලිකාව මෙන්න අල්ලගෙනම කියන්නේ. මේ හිරු නාලිකාව මේක දායි කියලා. මේ එක්සත් ජාතික පෙරමුණේ එම රැලියේ දර්ශනයි. ඊළඟවට යන්නේ. ඒ නිසා මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු ටීම් එකම මන්ත්‍රීවරයා එසේ පැවසුවද මෙම දර්ශනවල වර්ෂාව ඇදහැලෙන ආකාරයක් දිස් නොවීම විමතියට කරුණක්. මන්ත්‍රීවරයා පවසන ආකාරයට වර්ෂාව හේතුවෙන් ජනතාව වෙනත් ස්ථානයක සිට ජන හමුවට සහභාගී වී සිටින්නේ නම් අදාළ ජනතාව සැඟව සිටින්නේ ඇයිද යන්න විමතියට කරුණක්. ජන රැලියට ඇදහැලුණ අයයි පැවසන වර්ෂාව සහ වෙනත් ස්ථානයක සිටි අයයි පැවසන ජනතාව සම්බන්ධයෙන් මෙම දර්ශන සාක්ෂි දරනු ඇත. මෙරට දලදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය දෙවන කාර්තුව වන විට 1.6% දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ බව අනාවරණ වූයේ එහි නියෝජිතයින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. Governor's state sector salaries will be increased next year. Given the current situation in the country, do you think it's a wise move? This is actually a question for the finance minister and ST rather than me. In recent week, there has been some pressure on the rupee. So at a time when there is some pressure on the rupee, clearly if it depreciates, then that also could put pressure. Real GDP growth was 1.6% in the second quarter compared to growth of 3.7% in the first quarter this year.